පසුගිය 15 වනදා පැවැත් වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බව වාර්තා වුණා. ඒත් සමගම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. මතුවැති තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කළා. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කිරීමක් සිදු කළා. අභ්‍යන්තර විමර්ශනයක් තුළ මේ පිළිබඳ සොයා ගැනීම මත ඒ අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් දැනටමත් කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම ඒ අභ්‍යන්තර විමර්ශනයේ තොරතුරු මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. මේ වෙනකොටත් සැකපිට එක් පුද්ගලයෙක් අත්අඩංගුව අරගෙන තියෙනවා. මේ විමර්ශන වාර්තාව අපරාධ දෙපාර්තමේන්තුව මගින් අපිට ලබා දෙන වාර්තාව මත අපි ක්‍රියා කිරීමටත් සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි අපි තීරණයක් ගත්තා දේශීය හා විදේශීය විශේෂඥයන් විශේෂයෙන්ම ඇගයුම් පිළිබඳ විශේෂඥයන් ගෙන් ස්වාධීන කමිටුවක් මගින් මේ පිළිබඳ ගතයු යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා ගන්න. මේකත් ඉතාමත්ම කඩිනමින් මේ කමිටුව මගින් අපි නිර්දේශ ලබා ගන්නත් මේ වෙනකොට ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවන්ටත් දෙමව්පියන්ටත් ඉතාමත්ම වැදගත් සහ සංවේදී විභාගයක්. දරුවාගේ තවදුරටත් කිසිම පීඩාවක් කිසිම අසාධාරණයක් නොවන විදියට දරුවාගේ විය යුතු හොඳම දේ ඒ ස්ථාවරය මත සහ ඒක තහවුරු වෙන විදිහේ තීරණයක් ගන්න තමයි අපි ඒ වෙනුවෙන් තමයි අපි පෙනී ඉන්නේ. මේක කිසිසේත්ම කිසිම දරුවෙක්ට මොන විදියකටවත් අසාධාරණයක් නොවන විදියට තීරණයක් ගන්න අපි වග බලා ගන්නවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මේ වෙලාවේ දරුවන්ට මේ පිළිබඳව පීඩනයක් ඇති නොවන විදියට අත වශයෙන්ම සමාජය තුලත් මේ පිළිබඳ සංවාදය සිදුවිය යුතුයි.